අපේ ඊළඟ කතිකයා මනෝහර ද සිල්වා PC ජනාධිපති ජිත හැඳින්වීමට පෙර මමත් හඳුන්ව ගන්න ඕන කමක් තියෙනවා අපි දෙන්නක් අපි දෙන්නම නීතිච මහත්වරු අපි දෙන්නම තරුණ නීතිය වශයෙන් අවුරුදු 40කට ඉස්සෙල්ලා අපි දෙන්නම උසාවී ගියා එතුමා ජේච්චුවකට යුරෝපතන ජේච්චු නේද මන And Mama Professor Nalin Silva. Abhi paraduna. We lost. It's sad we lost. And ilangata mga obolwaang ilangata korona kalla iya maase daily mirayake mage article lekat tiyeno dahawe nida. Mange ke kiyala tiyeno mege half page korona kalla kiyawan internet ekeng. Dan ada mokada tiyena ape view here. Ape the danata api me kochchara kaya gahuwath meke me federal ekak karanne epai kiyala federal ekak kalla iwarai. නමුත් ඒක කොහොමද තියෙන්නේ දැන් ඒක? ඒක තියෙන්නේ there's a string on the top. The string is the president. ඒකෙන් තමයි මේක එලිලා තියෙන්නේ. If that is cut, it is cut. Detrimental to the everything, every citizen in this country. So that is the danger now. I wish I am wrong. And I wish, my wishful thinking, I don't know. We have lost once. But Lord, please, I paradin nepao galla. බොහොම බලසම්පන්න කට්ටියක් ඔයගොල්ලන්ට කරුණාකර මේක අධ්‍යයනය කරන්න කරුණාකර මේකේ බරපතලකම තේරුම් ගන්න කරුණාකර පුළුවන් නම් මේ මෙතුමා ඔය මං කියන්නේ අපේ ආටිකල් සෑහෙන තියෙනවා අපි දිගටම මේ වැඩ කරගෙන යනවා පරාජය වුණත් කරන් දෙයක් නැහැ දැට් ඉස් ඔයගොල්ලන්ගේ ඔයාලට අවශ්‍ය දේ වලට හම්බුනානේ people got what they deserve and what they want they got what they deserve දැන් ගොඩක් කට්ටිය මෙතන මේ කට්ටිය ඉතින් දැන් they repent but is useless repenting now You know, we keep going, keep continuing it. Now, I invite the next speaker, PC, Mr. Manohara de Silva. Mitra Varuni, ada api me punche sammandrane matrukavela tiyenne. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය වෙත ඉදිරිපත් වෙලා තියෙන මේ අතුරු කමිටු වාර්තාව සහ ඒ සමගම යන මේ ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය පිළිබඳව. දැන් පහුගිය දවස් 3ක් සවුඳ අඟහරුවාද අද මේ අතුරු වාර්තාව පාර්ලිමේන්තුවේ විවාද වුණා. මට දැනගන්න ලැබිලා තියෙනවා මේක තව දින කීපයක් දීර්ඝ කරලා තිබෙනවා කියලා. නමුත් මේ යෝජනාවලිය තියෙන විවාදයේ අපි දකින්න ලැබෙන කාරණා මොනවාද? මේ මහින්ද රාජපක්ෂ ඉන්දියාවේද මොකද කිව්වේ? මහින්ද රාජපක්ෂ තව කොතැනකද හරි කොමනවාද කිව්වේ? ගියාණ්ඩුව මොනවද කළේ? නමුත් මේ අතුරු කමිටු වාර්තාවේ සහ ඉතුරු අනු කමිටු වාර්තා 6 අතුරු කමිටු වාර්තාවේ සහ ඉතුරු අනු කමිටු වාර්තා 6 තියෙන අන්තර්ගතය පිළිබඳ විවාද කිරීම වැළැක්වීම සඳහා විශාල ව්‍යායාමයක් යෙදෙනවා. ඊයේ රාත්‍රියේ විවාදවල පවා රූපවාහිනියේ අපිට දැනගන්න දැකගන්න ලැබුණේ මොනවද? මේ ඇයි මේ කලබල කරන්නේ? ඇයි මේ බිල් එක් මවන්නේ? තාක් හදලා නැහැ කියන කතාව ජනතාව මුලා කරන්න කියන මහා අමු මිත්‍යාවක්. ඒ හදන ව්‍යවස්ථාවේ දාන වගන්ති යෝජනා මේ වර්තාවේ තියෙනවා. ඒකයි මේ විවාදයක් කරන්නේ. ඒ නිසා අපි බලන්න ඕනේ මොනවද මේ වார்த்தාවෙන් කරලා තියෙන යෝජනා කියලා. දැන් මේ වார்த்தාවේ මම ගෙවිඳු මේ පිළිබඳ කියපු නිසා මම දීර්ඝ වශයෙන් කියන්නේ මෙහි තියෙන ප්‍රධානතම යෝජනාව තමයි මේ රට ෆෙඩරල් රාජ්‍යයක් බවට පත් කරන්න. මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඒකීය රාජ්‍යයේ තියෙන වගන්තිය ඉවත් කරලා ඒ වෙනුවට ෆෙඩරල් රාජ්‍යයක් බවට පත් කරන්න. දැන් ඒ සඳහා ජනවරමක් නැහැ. මේ එක්සත් ජාතික පක්ෂයවත් ජනාධිපතිතුමාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයවත්
ඡන්ද ඉල්ලනකොට කිව්වේ නෑ මේ රාජ්‍යයේ මූලික ව්‍යුහය වෙනස් කරන්න තමයි ඒගොල්ලෝ ඉන්නේ කියලා. එයා කිව්වේ මොකද්ද? එක්සත් ජාතික පක්ෂිකව ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියලා. අද වෙනතුරු ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමක් කරලා නැහැ. ජනාධිපතිතුමා කිව්ව තව කතාවක්. දැන් මේ යෝජනාවලියේ තියෙන කිසිම යෝජනාවක් සම්බන්ධ මේ රජයට කිසිම ජනමතයක් නැහැ. දැන් ඇයි අපි මේකේ තියෙන යෝජනාවලට විරුද්ධ? දැන් මේක ෆෙඩරල් කරණය කරනවා විතරක් නෙමෙයි, මේ රටත් නැති කරන ක්‍රමයක්. මම හොඳ වගන්තියක් ඔබට කියවන්න. මේකේ තියෙනවා මේ ශ්‍රී ලංකා දේශය කියන්නේ මොකද්ද කියන එක මේ ව්‍යවස්ථාවේ අර්ථ දක්වලා තියෙනවා. මේකෙත් මේකට අනුව ශ්‍රී ලංකාව කියලා කියන්නේ ශ්‍රී ලංකාවේ දේශ සීමාව ජාත්‍යන්තර නීතිය යටතේ පිළිගෙන ඇති භූගෝලීය භූමි ප්‍රදේශයකින් සමන්විත වෙනවා කියලා. දැන් මම දන්න ජාත්‍යන්තර නීතියක් නැහැ රටක භූමි ප්‍රදේශයේ තීරණය. දැන් අපි දන්නවා සමුද්‍ර තීරය තීරණය කරන ජාත්‍යන්තර නීති තියෙනවා. දැන් ඒ හින්දා තමයි ඉන්දියාවයි චීනයයි ওই ජම්මු කාශ්මීර් ප්‍රදේශය වෙන් කරගන්න බැරුව තියෙන්නේ. ඉන්දියාවයි පකිස්තානයයි අතර දේශ සීමා අරගලයක් තියෙනවා. ඊශ්‍රායලය සහ පලස්තීනය අතර එවැනි අරගලයක් තියෙනවා. ලෝකේ දේශ සීමා අරගල හැමතැනම තියෙනවා. ඇයි දේශ සීමා අරගල තියෙන්නේ? මොකද නීතියක් නැහැ තමන්ගේ භූමි ප්‍රදේශය මොකක්ද කියන එක පිළිබඳ තීරණය කරන්න තමන් මිස. ඉන්දියාව තමයි කියන්නේ මේක අපේ රාජ්‍ය. මේක තමයි අපේ සීමා. ඒ නිසා මේ අය පළවෙනි වතාවට ලංකා ඉතිහාසයේ මේගොල්ලෝ කියනවා ජාත්‍යන්තර නීතිය තමයි කියලා තීරණය කරන්නේ ලංකාව මොකද්ද කියලා. එතකොට දැන් තාම තීරණය කළේ නැහැ. දැන් අනාගතයේදී ඒගොල්ලෝ කියයි දැන් මොකද්ද මේ ජාත්‍යන්තර නීතිය කියන්නේ? මේ ජාත්‍යන්තර නීතිය කියන්නේ කොහේ හරි ෆැක්ටරි එක හදන එකක් නෙමෙයිනේ. ওই ජාත්‍යන්තර ආයතන වලින් හදන සම්මුති. ජාත්‍යන්තර අධිකරණවල තීරණ. ජාත්‍යන්තර සම්ප්‍රදායන්, නෛතික සම්ප්‍රදායන්. ওই සේරමේ ජාත්‍යන්තර නීතිය කියන එක නතුලත්. දැන් හෙට මේ ජාත්‍යන්තර අපි දන්නවනේ ජාත්‍යන්තරේ ලංකාවට කළා තියෙන දේ. හෙට ඒගොල්ල කිව්වොත් එහෙම ලංකාව කියලා කියන්නේ ওই දැන් අපි කියන මේ මුතු වැටයක් වගේ දින දූපත නෙමේ. ඒකෙන් අහවල් කොටසක් කියලා ජාත්‍යන්තර නීතිය යටතේ පිළිගත්තොත් එහෙම අපිට රටෙන් කැලලක් නැති වෙයි. දැන් මේක මහාම මහා වංචාවක්. ඒකක්. දෙවෙනි කාරණාව තමයි මේගොල්ල කියන කතාවක් තමයි මේ ලංකාව බෙදිය නොහැකි රාජ්‍යයක් කියලා. දැන් ශ්‍රී ලංකාව ඒකී රාජ්‍යය කියන එක අලුත් අර්ථ නිරූපණයක් මේකේ දාලා තියෙනවා. මොකද්ද මේ අලුත් අර්ථ නිරූපණය? බෙදිය නොහැකි රාජ්‍ය. දැන් ජයම්පති වික්‍රමනාත් මහත්මයා පහුගිය දවසේ මම දැක්කා මාධ්‍යයට ප්‍රකාශ කරනවා මේක මේ දැන් තියෙන ව්‍යවස්ථාවටත් වඩා විධිවිධාන එකතු කරලා තියෙනවා කියලා මේ රට නොබෙදෙන්න. දැන් මොකද්ද මේකේ ඒගොල්ලෝ එකතු කරලා තියෙන වගන්ති? මේගොල්ලෝ කියනවා ශ්‍රී ලංකා භූමි ප්‍රදේශෙන් කිසිම කොටසක් වෙනම රාජ්‍යයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට හෝ එයට පක්ෂව කතා කිරීමට හෝ ශ්‍රී ලංකාවේ පළාතක් හෝ එයින් කොටසක් වෙන් කිරීමට කිසිම පළාත් සභාවක් හෝ වෙනත් අධිකාරියක් කටයුතු නොකළ යුතුය. නමුත් දැන් මේ අවස්ථාවේ මොකක්ද තියෙන්නේ? දැන් මේ අවස්ථාවේ තියෙන්නේ ඒක නෙමෙයි. දැන් මේ අවස්ථාවේ තියෙන්නේ රටක් වෙන් කරන්න දේශන පවත්වන්න බෑ, මුදල් ආධාර කරන්න බෑ, අනුබල දෙන්න බෑ. එහෙම කළොත් අධිචෝදනා පත්‍රයක් මත අභියාචනාධිකරණ ඉස්සරහට ගෙනල්ලා දඬුවම් කරන්න පුළුවන්.
ඔවුන්ගේ දේපල රාජසන්තක කරන්න පුළුවන්. ප්‍රජා අයිතිය නැති කරන්න පුළුවන්. අන්න රට දෙකඩ කරන එකට එහෙම නැත්නම් රට කැබලි කරන එකට විරුද්ධව වර්තමාන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තියෙන ප්‍රතිපාදනය. දැන් ඒකක්වත් මේකේ නෑ. මේකේ තියෙන්නේ ලස්සන වාක්‍යයක් ශ්‍රී ලංකාව බෙදන්න බෑ. එහෙම වාක්‍යයක් අපිට ඕන කෙනෙකුට පාවිච්චි කරන්න පුළුවන්. නමුත් ප්‍රායෝගිකව මේ රට බෙදා වෙන්වෙන එක වළක්වන්නට තියෙන ප්‍රතිපාදන 6 වන ආණ්ඩු ක්‍රම සංශෝධන යටතේ ඇතුළත් කළා. ඒක සංශෝධනයක් ඇතුළත් කරපු වගන්තියක්වත් මේකේ නෑ. ඒන අදහස් කරන්නේ මොකද්ද? මෙය හුදෙක් මෝස්තරයක් හැටියට බෙදා වෙන් කළ නොහැකි කියලා කිව්වට වර්තමාන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තියෙන ඒ ආරක්ෂාව මේ යෝජනාවලිය හරහා නොගෙනෙන්න කටයුතු කළා තිබෙනවා. ඒ විතරක් නෙමෙයි අපිට දකින්න ලැබෙන තව වැදගත් දෙයක් තමයි මේ මහජන ආරක්ෂාව පිළිබඳ විධිවිධාන. දැන් මේ මහජන ආරක්ෂාව කියන විධිවිධාන යටතේ වර්තමාන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ජනාධිපතිවරයාට අභිමතයක් තියෙනවා රට ඒ විදිය අන්තරාදායක තත්ත්වයකට පත් වෙලාද නැද්ද කියන එක පිළිබඳ තීරණය කරන්න. මොකද පොලිසියේ තියෙන බුද්ධියන් සහරහා, හමුදාවේ තියෙන බුද්ධියන් සහරහා, වෙනත් බුද්ධි අංශ ආයතන හරහා ජනාධිපතිවරයාට දැනගන්න ලැබුණොත් මේ රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙන දෙයක් සිද්ධ වෙගෙන එනවයි කියලා රටේ ඔහුට පුළුවන් ක්‍රියාත්මක වෙන්න. දැන් ඕකත් නවත්තන්න ඕනේ. ඒ හින්දා උන් දැම්ම තව වචන දෙකක්. රටේ පැහැදිලි හා අත්‍යාසන්න අනතුරක් තිබ්බොත් තමයි ජනාධිපතිවරයාට මේක කරන්න පුළුවන්. Clear and present danger. ඒ කියන්නේ danger එක මතුවට පේනෙන්නට ඕන. විද්‍යාමාන වෙන්න ඕන. පැහැදිලි හා විද්‍යාමාන අත්‍යාසන්න අනතුරක් පේන්න ඕන. එහෙම පෙවුනොත් විතරයි ජනාධිපතිවරයාට කටයුතු කරන්න පුළුවන්. ඔයි ඕක ගෙනාවේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියගේ 2000 අගෝස්තු ව්‍යවස්ථාවේ. මේ ව්‍යවස්ථාවටත් මේ යෝජනාවලියට ඒ වගන්ති ඇතුළත් කළ තිබෙනවා. ඔව් පැහැදිලිව චැලෙන්ජ් කරන්න පුළුවන්. නමුත් මේ බලතල තමයි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට මේගොල්ල ඇතුළත් කළ තියෙන්නේ. දැන් මම මේ පෙන්නුම් කරන්න හදන්නේ මේ කතාව, ඒ කියන්නේ වර්තමාන රජය විශේෂයෙන්ම ජයප්‍රති ප්‍රනත මහත්මයා කියන කාරණයක් තමයි මේ රට නොබෙදෙන්න, මේ රට බෙදීම වළක්වන්නට වර්තමාන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තියෙන වගන්ති වලට වඩා ප්‍රබල වගන්ති මේකට ඇතුළත් කරලා තියෙනවා කියන එක සම්පූර්ණයෙන්ම බොරුවක්, අසත්‍යක්, මිත්‍යාවක්. ඇත්තටම කළා තියෙන්නේ අර 6 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයනුත්, 13 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයනුත් රට බෙදීම වළක්වන්නට තියෙන ඒ ප්‍රතිපාදන බාල කළා. දැන් උදාහරණයක් හැටියට මේ 5 වන වගන්තිය කියනවා මෙන්න මෙහෙම. සමහරවිට 2.2 වගන්තිය කියනවා මෙහෙම. ශ්‍රී ලංකා භූමි ප්‍රදේශයෙන් කිසිම කොටසක් වෙනම රාජ්‍යයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම හෝ එයට පක්ෂව කතා කිරීමට හෝ ශ්‍රී ලංකාවේ පළාතක් හෝ එයින් කොටසක් හෝ වෙන් කිරීම හෝ පළාත් සභාවක් හෝ වෙනත් අධිකාරියක් කටයුතු නොකළ යුතුය. ඒ කියන්නේ ප්‍රොවින්ෂල් කවුන්සිල් එක, එහෙම නැත්නම් පළාත් සභාවට කටයුතු කරන්න බෑ. වෙනත් අධිකාරියකට කටයුතු කරන්න බෑ. හැබැයි ඒකේ ඉන්න ඕනෑම තැනැත්තෙකුට කටයුතු කරන්න පුළුවන්. දැන් අපි 6 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තියෙන තැනැත්තාගේ no person can ඒකේ තියෙන වචනය තමයි මේ රටේ බෙදීම සඳහා encourage කරන්න බෑ, මේ මුදල් ආධාර දෙන්න බෑ, මේ collection of finances ඒවා කරන්න බෑ කියලා. දැන් එහෙම තැනැත්තන්ට කරන්න පුළුවන්ද? පළාත් සභාවට නිල වශයෙන් කරන්න බෑ. දැන් බලන්න
මොනතරම් කපටි විදියටද අර බෙදුම්වාදී අභිමතාර්ථයන් ඉෂ්ට කර ගැනීම සඳහා කටයුතු කරලා තියෙන්නේ කියලා. දැන් වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියන මේ මිනිස්සුන්ට ඔවා දේශන පවත්වා යන්න බෑ, සල්ලි එකතු කර කර යන්න බෑ කියලා. දැන් මේගොල්ලෝ කියන පළාත් සභාවට එක් කරන්න බෑ කියලා. ඉතින් පළාත් සභාව සල්ලි එකතු කර කර යන්න බෑනේ පළාත් සභාවට. පළාත් සභාවට දේශන කරන්නත් බෑනේ. නමුත් ඒක ඉන්නේ මිනිස්සුන්ට කරන්න පුළුවන්. බලන්න හොරකම මේ තරම. එතකොට මේ හැම වගන්තියක්ම වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන හැම වගන්තියක්ම ඒ අය අර බෙදුම්වාදී පරමාර්ථය ඉෂ්ට කරගන්න පුළුවන් වෙන විදිහට තමයි මේවා සංශෝධනය කරගෙන යන්නේ. දැන් ඔබ වඩා උනන්දුවක් දක්වන මාතෘකාවක් තමයි මේ පොලිස් බලතල ගැන. මේ පොලිස් බලතල ගැන මොකක්වත් නෑ මේ අතුරු කමිටු වාර්තාව. අපි 1987 13 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ආපු දවසේ හිටන් මේ රටේ තිබිච්ච ප්‍රධාන විවාදය මොකක්ද? ප්‍රධාන විවාදය තමයි එකක් පොලිස් බලතල සහ ඉඩම් බලතල පළාත් රාජ්‍යයන් වලට ලබා නොදී යුතු කියන්නේ. ඒක තමයි මේ රටේ තිබිච්ච විවාදය. ඒක තමයි මේ රටේ තිබිච්ච ප්‍රශ්නේ. එහෙම නැතුව ඉස්කෝල කීපයක් ඒ පළාත් සභාව පාලනය කරන එක ගැන කාගේවත් විරුද්ධත්වයක් තිබුණේ නැහැ. එහෙම නැත්නම් ආයුර්වේද බෙහෙත්ශාලා ටිකක්, එහෙම නැත්නම් පළාතේ ගමේ තියෙන ඉස්පිරිතාල ටිකක් ඒ පළාත් සභාව පාලනය කර ගැනීමේ විරුද්ධත්වයක් තිබුණේ නැහැ. මොකද්ද තිබිච්ච විරුද්ධත්වය? මේ විරුද්ධත්වය තමයි මේ රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙන විදිහේ ප්‍රතිපාදන 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කරපු එක. දැන් ඒ ප්‍රතිපාදන සම්බන්ධව මොනවද මේ යෝජනාවේ තියෙන්නේ? ඒවා හැමම තියාගන්නවද? එහෙම නැත්නම් ඒවා අහෝසි කරනවද? එහෙම නැත්නම් ඒවා වැඩි දියුණු කරනවද? පිළිබඳ අදහසක් අපිට මේ අතුරු කමිටු වාර්තාවෙන් ලබා ගන්න බැහැ. අපිට බලාපොරොත්තු වෙන්න බෑනේ 13 තියෙන ඒවා අඩු කරයි කියලා. මොකද මේගොල්ලෝ කතා කරන්නේ 13 plus 13න් ඔබට යන දේවල් ගැනනේ. අපි පොඩ්ඩක් මතක් කරගමු 13 යටතේ තියෙන මේ පොලිස් බලතල මොනවද? මොනවද මේ අපි පොලිස් බලතල කියලා කියන්නේ? දැන් අපි දන්නවා මේ පළාත් සභා ලැයිස්තුවේ පළවෙනිම අංකය තමයි පොලිස් බලය. පොලිස් බලය කියලා අපි කිව්වට අපි කියන්නේ law and order. එහෙම නැත්නම් public order. දැන් public order කිව්වහම එහෙම නැත්නම් law and order කියන විෂය ගත්තොත්, නීතිය හා සාමය කියන විෂය ගත්තොත් ඕනම වරදක් නිර්මාණය කරන්න පුළුවන් නීතිය. ඇයි? මේ සේරම වැරදි පිළිබඳ දණ්ඩ නීති සංග්‍රහය, අපරාධ නඩු විධාන සංග්‍රහය, පොලිස් පනත, ඔය හැම එකක්ම තියෙන්නේ මොකටද? නීතිය හා සාමය ආරක්ෂා කරන්න. වෙන මොකටවත් නෙමෙයිනේ. දරුවෝ හදන්න නෙමෙයිනේ දණ්ඩ නීති සංග්‍රහය තියෙන්නේ, අපරාධ නඩු විධාන සංග්‍රහය තියෙන්නේ. ගෙවල් හදන්න නෙමෙයිනේ. මේ නීතිය හා සාමය ආරක්ෂා කරන්න. ඒතකොට ඔය නීතිය හා සාමය කියන විෂය පළාත් ආණ්ඩුවට දුන්නහම ඒ පළාත් ආණ්ඩුවට පුළුවන් ඒ විෂය පිළිබඳ ඕන නීතියක් හදන්න. ඕන නීතියක් හදන්න පුළුවන්. එතකොට එහි ප්‍රතිඵලය වෙන්නේ මොකක්ද? ඒ පළාත හදනවා, ඒ පළාතට බලපාන වැරදි මොනවද කියන එක පිළිබඳ නීති. අලුත් අපරාධ නඩු විධාන සංග්‍රහයක් හදන්න පුළුවන්. හදන්න බැරි අධිචෝදනා පත්‍ර යටතේ නීතිපතිවරයා දාන නඩු සම්බන්ධව පමණයි. අනිත් නඩු, ඒ කියන්නේ මහේස්ත්‍රාත් අධිකරණයේ අහන සියලු නඩු සම්බන්ධව නීති හදන්න පුළුවන් ඒ පළාත් සභාව සම්මත කරන අපරාධ නඩු විධාන සංග්‍රහයකින්. එතකොට අපේ රටේ එක අපරාධයක් කියන්නේ ක්‍රිමිනල් ප්‍රොසීජර් කෝඩ් එකක් තියෙයි හැම මේ හැම පළාතකම වෙන වෙනම. යාපනය එකක් තියෙයි. බටහිර තව එකක් තියෙයි. මොකද අර ප්‍රභූවරු දැන් ජාතික පොලිසියට මොනවද කරන්න පුළුවන් 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ? ජනාධිපතිවරයා හරි, අගමැතිවරයා හරි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හරි, ওই හමුදාවේ සහ පොලිස්
නිලධාරියෙක්ගේ ජීවිතයට මොන හරි තර්ජනයක් වුණොත් ඔන්නේ ජාතික පොලිසියට මැදිහත් වෙන්න පුළුවන්. දැන් මම හරි අපේ මාමිත්‍ර සරත් හරි යාපනයට ගියාම අපිට අපේ අපිට මොකක් හරි තර්ජනයක් වුණොත් අපිට මොකක් හරි වරදක් වුණොත් කවුද ඒක විභාග කරන්නේ? ඒක විභාග කරන්නේ පළාතේ පොලිසිය. කවුද ඒකට විරුද්ධව නඩු දාන්නේ? බී වාර්තාව දාන්නේ මහේස්ත්‍රාත් අධිකරණයේ පළාතේ පොලිසිය. විමර්ශනය කරන්නේ කවුද? පළාතේ පොලිසිය. එතකොට ඒ නඩු විමර්ශනය කිරීම පිළිබඳ නීති හදන්න පුළුවන් ඒ පළාත් සභාව. එතකොට සබරගමුවේ තියෙන එක නීතියක්, දකුණු පළාතේ තියෙන්න පුළුවන් තව නීතියක්, උතුරු පළාතේ තියෙන්න පුළුවන් තව නීතියක්. දැන් ඊළඟට යම්කිසි ජාතික පොලිසියේ නිලධාරීන් යම්කිසි පළාතක වැඩ කරනවා නම් 13 නාණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 9 වන උපලේඛනයේ පළවන පරිශිෂ්ටයේ 11 සහ 11.1 කියන වගන්ති කියවලා බැලුවොත් ඒ වගන්ති වල කියන්නේ ජාතික පොලිසියේ පොලිස් නිලධාරිනුත් ඉන්නේ පළාත් පොලිසියේ ලොක්ක යටතේ. මම අර සාමාන්‍ය මිනිසුන් තේරෙන භාෂාවෙන් කිව්වේ ලොක්ක කිව්වහම ඒ පළාත් පොලිසියේ ඉහළම නිලධාරියා වෙන නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතේ තමයි ජාතික පොලිසියේ පොලිස් නිලධාරිනුත් ඉන්නේ. මම වගන්තිය කිව්වෙත් ඒ වගන්තිය ඔබට බලන්න පුළුවන් වෙන නිසා. එතකොට සියලුම පොලිස් නිලධාරීන් ඒ පළාතේ නියෝජ්‍ය කොමසාරිස්වරයා යටතේ ඉන්නවා. එයාව කවුද පාලනය කරන්නේ? මහ ඇමති. මහ ඇමති පළාතේ පොලිසිය ප්‍රධානියව පාලනය කරනවා. ඒ පළාතේ පොලිසියේ යටතේ තමයි ප්‍රධානිය යටතේ තමයි ජාතික පොලිසියේ ඉන්න පොලිස් නිලධාරීන්වත් වැඩ කරන්න ඕනේ. ඒක තමයි 13 නාණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ තියෙන්නේ. 13 නාණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ රිසර්ව් ලිස්ට් එක, කියන්නේ සංවෘත ලැයිස්තුවේ ඕ වගන්තිය, ඉංග්‍රීසි පිටපත කියවුවොත් කේ වගන්තියේ තියෙනවා එක පොලිස් නිලධාරියෙකුට තනි පළාතට ගිහිල්ලා රාජකාරී කරන්න බෑ කියන. එතකොට ඔබ බලන්න 13 නාණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක වුණොත් ඔබ පොලිස් නිලධාරීන් බොහොමයක් මෙතන ඉන්න නිසා ඔබට බලන්න පුළුවන් එක පොලිස් නිලධාරියෙකුට අනිත් එකකට යන්න බෑ. ඒ පළාතේ පොලිස් විමර්ශනය කරන්නේ කොහොමද කියන එක පිළිබඳ වර්තමාන 13 නාණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ නීති හදන්න ඒ පළාතේ පළාත් සභාවට පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් නැගෙනහිර පළාතේ හරි උතුරු පළාතේ හරි සිංහල මුස්ලිම් ජනයාට නෙමෙයි අවධානම තියෙන්නේ, ජනාධිපතිවරයාටවත්. එහෙම නැත්නම් පුල් හමුදාපති ඒ පැත්තට ගියාම එයාගෙට ඇති අවධානමක් නැහෙනේ. එයා පිරිවරක් එක්ක යන්නේ. මේ අවධානම තියෙන්නේ අපේ ගමේ ඉන්න මිනිස්සුන්ට, ඒ ප්‍රදේශවල ඉන්න හාමුදුරුවරුන්ට, ඒ ප්‍රදේශයේ ඉන්න සිංහල මුස්ලිම් භක්තිකයන්ට තමයි ඔය ත්‍රස්තවාදී ප්‍රශ්නේ තියෙන්නේ. ඒ මිනිස්සු සම්බන්ධ විමර්ශනය කරන්නේ අර විග්නේශ්වරන් කියන මහා ඇමතිවරයා පාලනය කරන පොලිසිය. ඉතින් කොහොම සංහිඳියාවක් ඇති වෙන්නේ? දැන් ඔන්න ওই 13 නාණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කරන්න තමයි මේ සරසෙන්නේ. ඔන්න ඔතනයි අපිට තියෙන අවදාන. දැන් ප්‍රසන්තලාල් මහත්මයාත් ගෙවිඳු කුමාරතුංග මහත්මයාත් කතා කරනකොට කිව්වා මගෙන්දන් ගෙවිඳු කිව්වේ මේ පොලිසියක් නැතුව පුළුවන්ද කියලා ජාතික ආරක්ෂාව ආරක්ෂා මේව කරන්න. දැන් ඒ කතාව සම්පූර්ණ ඇත්තනේ. දැන් ඔබ දන්නවා පොලිස් නිලධාරීන් හැටියට කොහොමද ත්‍රස්තවාදය පිළිබඳ තොරතුරක් එන්නේ. දැන් හමුදාවේ ඉන්න බුද්ධියන්සේ නිලධාරියෙක් ගිහිලා ගහක් පිටපස්සට බලාගෙන ඉඳලා නෙමෙයිනේ ඉන්නේ. එක්කෝ පොඩි අත්බෝම්බයක් කොහේ හරි පුපුරලා අත්බෝම්බ හදනකොට ආරංචියක් එන්න පුළුවන්,
ඔන්න මොකක් හරි එකක් බෝම්බයක් පිපරුවොත් හරි එහෙම නැත්නම් ඒකට බඩු ගේනවා නම් හරි යම් කිසි සුළු පැමිණිල්ලක් ලැබෙන්න පුළුවන් පොලිසියට. ඒක විමර්ශනය කරනකොට පොලිසියට තේරෙනවා මෙතන වෙන වැඩක් වේගෙන යන්නේ. එහෙම තමයි මේ බුද්ධි අංශ වලට අර පළාතේ පොලිසියට ලැබෙන තොරතුරු වලින් තමයි බුද්ධි අංශ ක්‍රියාත්මක කරන්න වන්නේ. දැන් ওই බුද්ධි අංශට පුළුවන් ද කටයුතු කරන්න පළාතේ පොලිසිය නෙමෙයි නම් ඒ මිනිස්සේ ඉන්නේ. ඒ පොලිසිය එක්කෙනාට මේ පැත්තේ ඉඳන් අනිත් පැත්තට යන්න බැරි නම් ඒ බුද්ධි අංශ තොරතුරු මධ්‍යමාණ්ඩුවට ගලා එයිද? ඉතින් ඔබට හිතා ගන්න පුළුවන් මේ ෆෙඩරල් ආකෘතියක් යටතේ මේක ක්‍රියාත්මක වෙනකොට මොනතරම් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වේද කියලා. එතකොට නීති ටිකත් හදනවා, නීති ක්‍රියාත්මක කරන පොලිසියට පුද්ගලයන් කවුද බඳවාගන්නේ? දැන් පළාතේ පොලිසියට පුද්ගලයන් බඳවාගන්නේ පළාත් කොමිෂන් සභාව. එතකොට ඒ අය ත්‍රස්තවාදීන්ද, එහෙම නැත්නම් ගුණගරුක පුරවැසියෝද කියන එක පිළිබඳ මධ්‍යම ආණ්ඩුවට තියෙන පාලනය මොකක්ද? එතකොට මේ රටේ බෙදන්න අයි අමුතු දෙයක් කරන්න අවශ්‍ය නැහැ. මොකද රටේ මේ ජාතික ආරක්ෂාව සම්පූර්ණයෙන්ම විනාශයට මේකෙන් පත් වෙනවා. ඒ හිඳ තමයි ඔබට මම ඉවර කරන්න ඔබට මේ යෝජනාවලිය හරහා අර මධ්‍යම ආණ්ඩුවට පාලනය කරන්න තියෙන අවස්ථාව සියලු දෙයක්ම නැති කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වේගෙන යන්නේ. ආණ්ඩුකාර දුරය චාරිත්‍රානුකූල දුරයක් බවට පත් කරනවා. එතකොට මධ්‍යම ආණ්ඩුවට පළාත් ආණ්ඩුවට සම්බන්ධ වෙන්න බෑ. සමගාමී ලැයිස්තුව නැති කරනවා, එහෙම නැත්නම් සීමා කරනවා. එතකොට මධ්‍යම ආණ්ඩුවෙන් ඒ පිළිබඳ කටයුතු කරන්න බෑ. ජාතික ප්‍රතිපත්ති පිළිබඳ නීති හදන්න මධ්‍යම ආණ්ඩුවට තියෙන බලය නැති කරනවා මේ යෝජනාවලියෙන්. එතකොට ජාතික ප්‍රතිපත්ති හදන්න බෑ. එතකොට මොකක්ද ඉතුරු වෙන්නේ? එතකොට ඉතුරු වෙන්නේ අර ප්‍රාන්ත ගණනාවක එකතුවක් හැටියට තියෙන ශ්‍රී ලංකාවේ අර සම්බන්ධය සම්පූර්ණයෙන්ම කඩලා ඒ අයට වෙන් වෙන්න අවශ්‍ය ඉඩ ප්‍රස්ථාව සලසා දීම. එනිසා මිත්‍රවරුනි, මේ යෝජනාවලිය අපි පරාජය නොකරොත් මේ රට ශ්‍රී ලංකාවක් හැටියට නම් ඉතුරු වෙන්නේ. දැන් මම එක ප්‍රශ්නයක් ඔබෙන් අහලා මම අවසන් කරන්නම්. මේ මම කිව්ව මේ යෝජනා, ඒ කියන්නේ අපේ භූමි ප්‍රදේශය ජාත්‍යන්තරයට බාර දෙන තැනේ ඉඳන් මේ රට උරුමිත්ත නාඩු රාජ්‍යයක් කරලා මධ්‍යමහා පළාත්බද ආයතනවලින් සංයුක්ත රාජ්‍යයක් බවට පත් කරන යෝජනාවලින් දක්වා රට බෙදන්න තිය ආරක්ෂාකාරී විධිවිධාන දුර්වල කිරීම දක්වා කරන්නේ ඇයි? ඒ කරන්නේ දේශද්‍රෝහීන් නොවේද? මේ යෝජනාවලිය තියෙන හැම යෝජනාවක්ම ගේන්නේ බටහිර උවමනාවන්ට අනුව කටයුතු කරන, එක්කෝ බටහිරින් ලැබෙන සල්ලි වළඳන අන්න ඒ මේ රටේ මහා අපරාධකාරයෝ විසින්. ඒ නිසා මේ ව්‍යවස්ථා යෝජනාවලිය විනාශ කරලා මේ රට බේරා ගැනීම සඳහා අපි කටයුතු කළ යුතුයි කියන එක මම මේ අවස්ථාවේ සඳහන් කරනවා.